දැන් මේ වෙනකොට රටේ යම්කිසි ආකාරයක ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා, පොලිස්පතිතුමා තාම පත් කරේ නැහැ කියලා. එතකොට හිටපු පොලිස්පතිතුමාට එරෙහිව මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සන් නමයක් ගිහිල්ලා තිබ්බා. එතකොට මේ නමය මූලික වශයෙන්ම විභාගයට ගන්නවාද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ. එදා ශ්‍රේෂ්ඨාධිකරණය එක තීරණය කරා. තීරණය කරලා ඒ වෙලාවෙම අතුරු නියෝගයක් දුන්නා. දැනට සිටින පොලිස්පතිතුමා අතුරු තහනම් නියෝගය අනුව නඩු තීන්දුව ලබා දෙනතුරු තාවකාලිකව පොලිස්පති ධූරයෙන් ඉවත් වීම සම්බන්ධව. එතකොට ඒ අතුරු තහනම් නියෝගයක් දුන්නේ. ඒ අතුරු තහනම් නියෝගයේ වැදගත්ම කාරණය තමයි පොලිස්පතිතුමා එතනින් ඉවත් කිරීමක් නෙමෙයි. එමන් නැත්තම් පොලිස්පති ධූරයේ ඉවත් කිරීමක් නෙමෙයි. මූලික වශයෙන් ලබා දුන්න කාරණය තමයි අදාළ නඩු විභාගයේ අවසානවරතුරු අතුරු තහනම් නියෝගය අනුව තාවකාලිකව පොලිස්පති ලෙස වැඩ කරන්න බෑ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීලා තියෙනවා තවන් නිර්දේශයක්, ඒ වැඩ බලන්න තවත් පොලිස්පතිවරයෙක් පත් කරන්න කියලා. දැන් අද උදෑසන 26 වෙනිදා උදෑසන නිකුත් කරා ගැසට් පත්‍රය. ඒ ගැසට් අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව මහා ජනාධිපතිවරණය නියම කළා තියෙනවා. එහෙනම් ජනාධිපතිවරණය නියම කරාට පස්සේ පත්කිරීමක් කරන්න පුළුවන්ද කියන එක විශාල ගැටලුවක් එනවා. එතකොට දැන් පත්කිරීමක් කරනවා නම් සාමාන්‍යයෙන් ජනාධිපතිතුමා තමයි ව්‍යවස්ථාදායක සභාවට ඒ නම නිර්දේශ කළා. එතනින් පස්සේ වැඩ බලන ධූරය පොලිස්පති ධූරය ඉදිරිපත් කරන්නේ. එතකොට එතුමා දැන් මෙතනදී අපේක්ෂකත්වයක් වෙනවා. ඒ වගේම එතුමා අපමුදල් තැන්පත් කළා තියෙනවා. දැන් තියෙන මූලික ගැටලුවක් තියෙනවා එතුමාට පත් කරන්න පුළුවන්ද බැරිද කියන එක. මොකද දැන් මැතිවරණ නීතිවලටත් එතුමා යටත් වෙනවා. හේතුව තමයි මැතිවරණය ප්‍රකාශයකට පත් කරාට පස්සේ පත්වීම් සහ ඉවත් කිරීම මේ සම්බන්ධව ඒ සිටින දැන් ජනාධිපතිවරයා ඒ කාලය තුළ එතුමා ඉන්නවා. එතුමා ඡන්ද ඉල්ලුවාට එතුමා ඒ ධූරයෙන් අයින් වෙන්නේ නැහැ, බලතල අයින් වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙන්නේ සියලු බලතල රටේ තියෙන මැතිවරණ නීති අනුව තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් අපි බලියොත් ඇමරිකා එක්සත් ජනපදයේ තේ වගේ ජෝ බයිඩන් මහතා ඉල්ලුවත් නැතත් එතුමා ඒ කාලය තුළ ඉන්නවා, එතනින් යනවා. නමුත් අදාළ මැතිවරණ නීති රීතිත් එක තමයි යන්න ඕනේ. දැන් යම්කිසි විදිහකට මේ තියෙන නීතිමය ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් නීතිමය ගැටලුව විසඳන්න ඕන. අනිත් එක තමයි ව්‍යවස්ථාදායක සභාව. දැන් ව්‍යවස්ථාදායක සභාව මූලික වශයෙන් මේ නඩුවේ වග උත්තරකරු ඉන්නවා. ව්‍යවස්ථාදායක සභාවත් රැස් වෙලා ඒ සම්බන්ධව තීරණයක් ගනී. ඒ කියන්නේ එතනදි වැදගත්ම කාරණය තමයි පොලිස්පති තුමෙකු වැඩ බලන කෙනෙකු පත්කිරීම සම්බන්ධව මේ ඇතිලා තියෙන නෛතික ගැටලු. නමුත් එක පැත්තකින් කියනවා තාම පොලිස්පතිතුමා ඉවත් වෙලා නැහැ. එයා තාවකාලිකව පොලිස් ධූරයෙන් ඒ නියෝගයේ ක්‍රියාත්මක වෙනකම් එයා අයින් වෙනවායි කියන්නේ. ඇත්තටම ගැටීමකට නොයා යුතු 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණ තියෙනවා. ඒ වගේම ඇතුළු වීම සහ කාන්දු වීම කියලා ඒවා සීමා කරලා තියෙනවා. ඒතකොට විධායක ජනාධිපතිතුමා යම්කිසි විදිහකට ඒ බලතල ක්‍රියාත්මක කිරීම තමයි 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩු කළා ව්‍යවස්ථාදායක සභාවක් ඇති කළා තියෙන්නේ. ඉතින් මෙතනදී ඇති වෙලා තියෙන දේ අපිට පේන කාරණය තමයි මේ මැතිවරණ ප්‍රකාශයට පත්කිරීමත් එක්ක මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි මෙතනදී කොතෙක් දුරට මේ පත්කිරීම කරන්න පුළුවන්ද බැරිද කියන එක. නෑ මම හිතන්නේ රට තුල අවිනිශ්චිතත්වයක් ගොඩනැගෙයි කියලා. දැන් පත් කරන්නම අවශ්‍යතාවයක් තියෙනවා නම් මොනවා හරි එකට මැතිවරණ කොමිෂන් සභාව තියෙනවා. ඒගොල්ලන්ගේ කැමැත්තත් අරගෙන රටේ අත්‍යවශ්‍යතාවයක් සඳහා ඒ අනුව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ හින්දා ජනාධිපතිතුමා පවා මැතිවරණ නීතිවලට යටත් වෙලා තියෙනවා. නමුත් අනිත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්නවා. ඒ ආකාරයෙන් ඒගොල්ලෝ වැඩ කටයුතු කරගෙන යන හිතයි කියලා මම පෞද්ගලිකව හිතනවා. දැන් මේමයි. ඔව් පොලිස්පතිතුමා පත් කිරීමේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලතල තියෙන්නේ කාටද? බලතල තියෙන්නේ විධායක ජනාධිපතිතුමාට. ඒතකොට විධායක ජනාධිපතිතුමාගේ බලයක් තමයි ඒ ක්‍රියාත්මක කරන්නේ. නමුත් විචාරණා නිර්දේශයක් දෙනවා. ඒක ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි එන්නේ. ඒතකොට පාර්ලිමේන්තුව දැන් මෙතනදී එහෙනම් සම්මත කරගන්න ඕනේ. දැන් අධිකරණයේ අපි දැකලා තියෙනවා සමහර යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව ඒගොල්ලන්ගේ බලතල පාවිච්චි කරලා ඔය අනුර බණ්ඩාරනායක මහත්මිය ඉන්නකොට තීරණයක් අරගෙන තිනවා. ඒ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය ඒ ආපාරෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි පාර්ලිමේන්තුවට මට පෙනෙන විදිහට එහෙම පත් කිරීමේ කොච්චර නීතිමය තත්වයක් තියනවද කියන එක නීතිපතිවරයා විමසා ඒගොල්ලෝ සොයා බැලිය යුතුයි.
මගේ පෞද්ගලික මතය මැතිවරණය සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධව ක්‍රියා කරන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉන්නවා. එයත් එක්ක ඒ ගනුදෙනු කරගෙන යයි. මොකද රටේ වැදගත්ම වන්නේ ඡන්දය පැවැත්වීම මිස පොලිස්පති ධූරය සම්බන්ධව කබඳීම නෙමෙයි කියලා තමයි මං හිතන්නේ. විසිදවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන්නේ 6-5 කරන එකනේ. එතකොට ඒකේ ලොකු ක්‍රියාදාමයක් තියෙනවනේ. ඉතින් මේව සම්බන්ධව ගැසට් කරන්න ඕනි. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න ඕනි. සති දෙකකින් පස්සේ ඒ සම්බන්ධව කවුරු හරි ශිෂ්ටාධිකරණයට ගිහිල්ලා ඒගොල්ලොන්ගේ මත ශිෂ්ටාධිකරණයේ නිදේශ ලැබලා දෙයි. ඊළඟට ජනමත විචාරණයකට යනවා නම් ශිෂ්ටාධිකරණ තීරණය අනුව කොහොමද ඒ සම්බන්ධව තියෙන නීතිමය තත්ත්වය අපි බලන්න ඕනි. 3-2 පාර්ලිමේන්තු නොපෙමිණි බහුතර සංඛ්‍යාවෙන් එස සම්බන්ධ වන්න ඕනි. ඊට පස්සේ මාසයක් තුළ ජනමත විචාරණයකට යන්න ඕනි. ඉතින් ඒ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවට ක්‍රියා කරන්න හැකියි. මැතිවරණ දෙක තුනක් පවා එනකොට මම දැක්ක ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව කියලා තිනවා. ඒගොල්ලන්ට මේ මැතිවරණ කීපයක් කරන්න ඕනේ. දින සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. නෑ, මෙතනදී අනිවාර්යයෙන්ම අපි මහජනතාවට දෙන්න ඕනේ මූලික වශයෙන් මේක දැනුමක් තියෙනවා. මේවා ව්‍යවස්ථාදායක විධායක අවසානයේදී ජනතා පරමාධිපත්‍යයෙන් ඉන්නේ. ඉතින් ජනතාවට බොහෝ කාලයකට පස්සේ ඡන්දයක් එනවා, ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් මේම යම් යම් බෙදීමාවට ඒවා ඊතරම්ම සැලකිය යුතු නෑ. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව තමයි 26 වෙනිදා ඉඳන් සියලුම තත්ත්වයන් මෙවැනි පොලිසිය පවා මැතිවරණ කොමිෂමට යටත් වෙනවා. ඒ අය විසින් මේක ස්වාධීනව කරගෙන යා යුතුයි. මේක ගැටුම්කාරී තත්ත්වයක් බවට පත් නොකරගෙන ස්වාධීනව අපි අපේ ඡන්දය ප්‍රකාශ කරන එක තමයි කරන්නේ. බොහොම ස්තුතියි සර්. මොනවාරි කිය අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කරාම ඒ මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණ ප්‍රකාශපති දිනේ ඉඳලා මැතිවරණයෙන් තේරීපත් වෙන අවසාන මැතිවරණ පවත්වන අවසාන දිනයක ඡන්ද කාල සීමාවක් හැටියට සැලකෙන්නේ. ඒතර ඡන්ද කාල සීමාව තුළ පොලිසිය හා අනිකුත් රාජ්‍ය ආයතන ක්‍රියා කරන්න ඕන මැතිවරණ කොමිෂන් සභාවේ උපදේශ හා මාර්ගෝපදේශ අනුව. එතකොට මෙතනදී දැන් මතු කරන ප්‍රශ්නය තමයි පොලිස්පතිතුමා නැතුව මේ මැතිවරණ ක්‍රියාවලියට යම් කිසි ගැටලුවක් ඇද්ද කියලා. නමුත් මැතිවරණ ක්‍රියාවලිය තියෙද්දි මැතිවරණ ක්‍රියාවලියට කොහොමත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරේ පත් කරනෝ ඒකත් එක කටයුතු කරන්න. ඒතොර ඒ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් එක්ක එකතු වෙලා ඒ කටයුතු කිරීමේ බාධාවක් දැනට එහෙම මේ පේන්නේ නැහැ අපට. ඒ නිසා ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් ඒ අයට ඒ සම්බන්ධයෙන්. ජනාධිපතිවරණයක් කල් දැමීමෙහි පළාත් පාලන මැතිවරණයක් සම්බන්ධයේ පවතින නීතිමය තත්ත්වය වෙනස්. පළාත් පාලන ආයතන ඡන්ද ඇත්තටම නාම යෝජනා කැඳවන්නේ මැතිවරණ කොමිසම උපදෙස් අනුව ඒ දිස්ත්‍රික් තේරීම් බාල නිලධාරී. ඒ කියන්නේ දිසාපතිවරයා තමයි දිස්ත්‍රික් තේරීම් බාල නිලධාරී හැටියට පත් කරන්නේ. එතකොට ඒ නාම යෝජනා නොකඳවා සිටීමේ කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. ඉතින් ඒක නිසා නාම යෝජනා කැඳවල තියෙනවා. නාම යෝජනා කැඳවුවෙන් පස්සේ පළාත් පාලන ආයතනවල යම් යම් විශේෂිත තත්ත්වයන් තුළ ඒක කල් දැමීමේ ඉඩකඩක් තියෙනවා. ඒක ඒ විෂය බාර අමාත්‍යතුමාට පුළුවන් යම් විශේෂ මේ ඒක තියෙන 74 වගන්තියේ යටතේ පළාත් පාලන ආඥාපනතේ ඒක කල් දැමීමක් කරන්නේ විශේෂ තත්ත්වයන් ප්‍රකාශපත් කරලා. ඒතර දැන් පළාත් පාලන මැතිවරණයේ කල් දැම්මේ ඒ එකගම ක්‍රමයක නෙවි කිව්වේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඒ අවස්ථාවේ හැටියට වැය කිරීමේ හැකියාවක් නැහැ කියලා. ඒ කාරණේ උඩ තමයි කරේ. දැන් තියෙන මැතිවරණේ ජනාධිපතිවරණය ගත්තම ජනාධිපතිවරණය ඒ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කල් දැමීමේ නීතිමය ප්‍රතිපාදන ඒ ආකාරයෙන් ක්‍රියා කිරීමේ හැකියාවක් නැහැ. ජනාධිපතිවරණය කල් දමනෝ නම් ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යන්න ඕන. එහෙම නැතුව කල් දැමීමේ හැකියාවක් නැහැ. එතකොට දැන් නාම යෝජනා කැඳවීමෙන් පස්සේ යම් හේතු මත මැතිවරණ කොමිසමට ඒක කල් දැමීමේ යම් අවස්ථා තියෙනවා. දැන් ගියේ වර මැතිවරණෙදිත්
නාම යෝජනා කැඳවල මැතිවරණය නියම කරපු දිනේ අවස්ථා දෙකකදී කල් දැම්ම කොවිඩ් වසංගතය නිසා. ඒක නිසා ඉස්සලා අප්‍රේල් තිබුණ එක මැයි වලට දැම්ම, ඊට පස්සේ ජුනි වලට දැම්ම, ඊට පස්සේ අගෝස්තු වුණා. ඉතින් ඒ එහෙම බලයක් ඒ ජනාධිපතිවරණ පනත තුළ මැතිවරණ කොමිසමට තියෙන ওই විශේෂ සුවිශේෂ අවස්ථා අනුව. ඉතින් මෙතනදී එහෙම කාරණයක් මතුවෙලා නැහැ. මෙතන මේ තියෙන කාරණේ මැතිවරණ කොමිසමේ කාර්යභාරයට ඒක ඡන්දය සඳහා හේතුකාරක වෙන්න ඉඩක් නැහැ කියන එක තමයි පේන්න තියෙන්නේ. අනිත් එක දැන් රජය පැත්තෙන් ගත්තත් මූලික වශයෙන්ම ඒ බිලියන 10ක් වෙන් කළා තිනවා. මම දැක ජනාධිපතිතුමා පවා ඒ බිලියන 10 වහම වීදම් කරන්න කියලා තිනවා. එතකොට රටේ වසංගතයකුත් නැත්නම් එමත් නැත්නම් මුදලුත් මේ ආකාරයට තියෙනවා නම් මූලික කටයුතු සිදු කළා ඉවරයි පෙර ජනාධිපති වර්ණයට වෙන්න ඕන වැඩ කටයුතු හැමදේම ට්‍රේනින් කරලා යනවා නම් ඉතින් ඒක ඒ දිනේට තිබීම දේශපාලන අධිකාරිය සම්පූර්ණයෙන්ම මේ වෙලාවේ කියලා තියෙනවා. ඔව් අපි සම්පූර්ණයෙන්ම මේකට කැප වෙනවා. මේ වෙනකොට අප මුදලුත් තැම්පත් කරලා තිනවා. නමුත් මූලික වශයෙන්ම ඔය ජනාධිපතිවරණය කියන එකයි පළාත් පාලන ආයතන මැතිකරණය කියන එකයි දෙක. එතකොට පළාත් පාලන ආයතනේ 78 ආණුක්‍රම ව්‍යවස්ථාව තුළ එහෙම සඳහන් වෙන්නේ නැහැ. නමුත් 78 ආණුක්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපතිතුරයාගේ දුර කාලයේ අවුරුදු 5යි. ඒට වඩා කිසිසේත් වෙනස් කරන්න බෑ. හැබැයි පස්වෙනි එක වෙන අවුරුදු 5න් පස්සේ තවත් දික් කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම 83.2 අනුව ජනමත විචාරණයකට යන්න ඕනේ. නමුත් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ කාලේ අඩු කරන්න තමයි දැන් 22 ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් හැම දෙයකින්ම පේන එක තමයි මේක තිබීමේ අවශ්‍යතාවය සහ දික් කිරීමට වඩා තිබීමේ අවශ්‍යතාවය තමයි මම නම් දකින්නේ. මේමයි දැන් ජනමත විචාරණයකට යනවයි කියන එක 22 ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ඒගොල්ලන්ගේ නිර්දේශ දෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ 3/2කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න ඕනේ. එතකොට ජනමත විචාරණය නෑ නෝනේ. ඇත්තටම මෙතන උනේ 19 ආණුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් කිව්වනි. ඇයි අපි 83.2 වෙනස් කරේ නැත්තේ? අනිවාර්යයෙන්ම 83.2 වෙනස් කරේ නැත්තේ ජනමත විචාරණයකට යන්න ඕනේ කියන එක. එතකොට තමයි දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. එක තැනක 32 62 ඒවයි තියෙන්නේ 5යි. මේකේ 6ක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම 83.2 රත ගන්නවා නම් ජනමත විචාරණයකට යා යුතුයි කියන තැන තමයි මම නම් හිතන්නේ. නෑ මැතිවරණ බලපෑමක් වෙන්න බෑනේ. දැන් මැතිවරණ පැවැත්වන්නනේ මැතිවරණ කොමිසම තියෙන්නේ. එතකොට ඒ එකක්ද දෙකක්ද තියෙන එක ඒ අය කියලා තිබ්බ ඒ අයට ඒ කාල පරතරය තමයි. මෙහෙම ගැටලුවක් තියෙනවා ඒක තුළ. දැන් ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කරොත් ඒක දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කරන්න නීතිය හැටියට තියෙනවා. එතකොට ඒ දින 30 ඇතුළත ඒ මැතිවරණේ පටන් ගත්තා මේ මැතිවරණේ තියෙනකොට එතකොට යම් ප්‍රායෝගික ගැටලුව පැනනගින්න ඉඩ තියෙන එහෙම අවස්ථාවක් ආවොත් ඉතින් ඒක කළමනාකරණය කරන්න කොහොමද කියලා ඉතින් මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕනේ අවස්ථාව. පුළුවන් ප්‍රායෝගික ගැටලු තියෙන નિરાකරණය කරගන්න පුළුවන් නම් එහෙම මැතිවරණ දෙකක් වුණත් එහෙම පවත්වන්න පුළුවන්. ඉතින් එතකොට මුදල් ප්‍රශ්න එක, දෙවෙනි එක ප්‍රායෝගික මේක දින ප්‍රශ්න එනවා. මොකද ජනමත විචාරණයකුයි ජනාධිපති එකයි එකවර තියනකොට තියෙන ගැටලු මහා විශාල එකම ඡන්ද පත්‍රිකාවෙන් බෑද ඡන්ද පත්‍රිකා දෙකක් දීලා උතර බලන්න ඕන ඒක තියන්නේ කොයි ආකාරයෙන්ද කියලා දින දෙකකට තියනවද එහෙම නැත්නම් වෙනත් කල් දාලා තව එකක් තියනවද කියලා ඒ තියෙන සියලු තත්ත්වයන් සලකලා මැතිවරණ කොමිසම ඒ ප්‍රායෝගික ගැටලු අනුව තමයි ඒ වගේ අවස්ථාවක තීන්දුවක් ගන්න ඕන. ඒ කල් දැමීමටද? නෑ මැතිවරණ ජනාධිපතිවරණ පනතෙම තියෙනවා යම් විශේෂ ආස්ථානගත කරුණු අනුව ඒ ජනාධිපතිවරණය යම් කල් දැමීමක් කරන්න පුළුවන් කියලා යම් ඒකේ කාල සීමාවක් කියලා නෑ. නමුත් දැන් ගියවර කල් දැම්මේ තුන් සැරයක් කොවිඩ් වසංගතය නිසා. ඒතර ඒක හොඳ හේතුවක් හැටියට දැක්කේ කවුරක් අභියෝග කරෙත් නෑ. ඒක පිළිගත්තා. ඉතින් එතකොට මැතිවරණ කොමිසමට ඒ වගේ විශේෂ සුවිශේෂ හේතුවක් තියෙන්න ඕන. එහෙමනම් ඒක කරන්න ඕත් ඒ එක්කම ව්‍යවස්ථා ප්‍රතිපාදන ගැටුවකුත් ඒ වෙලාවේ ආවා. ඒකත් ඉස්සරහට ආවේ නෑ. දැන් ප්‍රකාශනපත් කරලා ඒ නිශ්චිත දින ගානක් තුළ පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕන. ජන ප්‍රකාශනපත් කරලා
එතකොට ජනාධිපති ධුරේ දෙවුරුන්දීම පිළිබඳ ගැටලුවකුත් එනවා පාත් කරලා ඔය තියෙන නීතිමය. එතකොට ඒ වගේ නීතිමය ගැටලු සමහර ඒවා ටිකක් සංකීර්ණ ගැටලු මතුවෙන්න පුළුවන්. නමුත් ඒක මේ වෙලා ඒක ඒව निराකරණය කරගන්න බැරි ඒව නෙවෙයි. හේතු සඳහන් කළ නෑ. ඒ හේතු සඳහන් කරලා නෑ යම් විශේෂ අවස්ථානගත කරුණ අනුව කියලා කියන්නේ. ඒතොර දැන් ඒ වෙලාවේ පහුගිය එකේදී කොවිඩ් එක එහෙම අවස්ථානගත කරුණක් වුණ මොකෝ ඒක බරපතලයක් වුණේ. ඒක නිසා ඒ කරුණ මොකද්ද කියන එක ඒ වෙලාවට බතු වෙන එකක් අනුව තමයි බලන්න වෙන්නේ. එතකොට ඒ කල්දැමීම ඉතින් මේ සාධාරණීය නොවන අවස්ථානුගත නොමැති කරුණක් නම් ඒක ශේෂ්ඨාධිකරණයෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. කියන්නේ ශේෂ්ඨාධිකරණයේ කියන්නේ තමයි ශේෂ්ඨ කරමු මැති වෙන කොමිසමේ වැරදි තීන්දුවක්ද කියලා. නැත්නම් මේක ආබිටරි නැත්නම් අත්තම මේක එක විසක් මේක හේතුම නැති වෙයි කියන එක ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙනවා. You're watching the Life Traveler channel.